අයිබෝන් සුබ දැසනක් ඔබට අදත් අපි අයිබෝන් සුබ දසක් පිළිසඳර ආරම්භ කරන්න සූදානම් වෙනවා. අපේ රට සම්බන්ධව, අපේ අනාගතය සම්බන්ධව ඉතාම වැදගත් කරුණු කාරණා මේ වැඩසටහන අපි නිරන්තරයෙන් කතා බහ කරනවා. විශේෂයෙන්ම මතු පිටින් කතා කරන දේට වඩා ගැඹුරින් යමක් විමසා බලන හෝරාවක් හැටියට මේ මොහොත සඳහන් කරන්න පුළුවන්. දැන් අපේ රටේ වාර ශිෂ්ටාචාරය පිළිබඳව කතා කරනකොට වසර 2000ක් ඉක්මවන ඉතාමත්ම කීර්තිමත් ඉතිහාසයක් අපට තිබෙනවා. ලෝකයේ අපෙන් බොහෝ පාඩම් ඉගෙන ගත්තා ජල කළමනාකරණය පිළිබඳව. විශේෂයෙන්ම යුගයෙන් යුගයට කාලානුරූපව වෙනස් වෙමින් ආවා. දැන් කෘෂිකර්මය සඳහා පමණක් වාරි මාර්ග යොදාගත්තු සංස්කෘතිය DS සේනනායක යුගයෙන් පස්සේ වෙනස් වෙමින් ඒවා බහුකාර්ය යෝජනා ක්‍රම හැටියට ක්‍රියාත්මක වෙමින් පෙරට ආවා. හැබැයි ඒ තරම් සුවිශේෂී ඉතිහාසයක් දිගු කතාන්දරයක් ජල කළමනාකරණය පිළිබඳව වාරි කර්මාන්තය පිළිබඳව තිබෙන අපේ රටේ දිස්ත්‍රික්ක 6-7ක් නිරන්තරයෙන්ම මහා හිරු රශ්මියෙන් වියලි ඉරිතලා යමින් තිබෙන තත්ත්වයක ජලය සම්බන්ධ ප්‍රශ්නයට බොහෝ දෙනෙක් මුහුණ දෙන තත්ත්වයක් තිබියදී දැන් ඒ පිළිබඳව අවධානය යොමු වී තිබෙනවා. විශේෂයෙන්ම මේ පිළිබඳව කතා කරද්දී අපේ රටේ වාර්ෂික ශිෂ්ටාචාරයේ අද්විතීය සංදිස්ථානයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සිහිනයක් සැබෑවීමක්. ඇත්ත වශයෙන්ම ගත්තොත් එක පුද්ගලෙක් මේ සඳහා කරපු මහා අප්‍රතිහත ධෛර්යයක දරපු ධෛර්යයක ප්‍රතිඵලයක් විදිහට තමයි මොරගහ කන්ද ව්‍යාපෘතිය වාර්ෂික ශිෂ්ටාචාරයේ දැවැන්ත සලකුණක් විදිහට අපේ රටේ ඉතිහාසයට එක්වන්නේ. දැන් ඒ තවදුරටත් පුළුල් වෙමින් තවත් ප්‍රශ්න ගණනාවකට විසඳුම් සොයා යන ව්‍යාපෘතියක් හැටියට හෙට දවසේ වයඹෑල ව්‍යාපෘතියදීත් කරන ඊට සමගාමීව එහිම කොටසක් විදිහට ඒ පිළිබඳව හෙට පෙරවරු 9 සිට සජීවීව මුළු රටටම ගෙන එන ජාතික රූපවාහිනී සූදානම් කියන කාරණයක් මතක් කරමින් අපි සූදානම් මේ පිළිබඳව පිළිසඳර ආරම්භ කරන්නට මේ කතාබහ සඳහා අපි ආරාධනා කෙරුවා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මැතිතුමන්ට. ඒ වගේම අපි ආරාධනා කරා මේ ව්‍යාපෘති සමග නිරන්තරයෙන් බද්ධව සිටින මහවැලි අධිකාරියේ වැඩසටහන් අධ්‍යක්ෂක නීල් බණ්ඩාර මහතාට අපි ආරාධනා කරා මේ පිළිබඳව කතා කරන්නට. ඔබ දෙපළම ඉතාම ගෞරවයෙන් පිළිගන්න එමෙතුනේ අයබෝ නීල් බණ්ඩාර අපි මේක කලිනුත් හමු වුණා මේ පිළිබඳව කතා බහ කරන්නට. එමෙතුමනි මං මුලින්ම දැනගන්න කැමති මේ වයඹෑල ව්‍යාපෘතියට අපි මොරගහ කන්ද ගැන ටිකක් කතා බහ කරා. හැබැයි මොරගහ කන්දත් මං හිතන්නේ ජනතාව හිතන්නේ මොරගහ කන්ද කොහම මේ පළාතට විතරක් අදාළයි කියලා. මේක මුළු රටටම බලපෑමක් තියෙන විශේෂම දිස්ත්‍රික්ක 6ක් ජලයේ සිසිලස දිස්ත්‍රික්ක 6කට ගේන්න විශාල බලපෑමක් තිබෙනවා. මම කැමති ඔබතුමත් එක්කලා මේ මොරගහ කන්දට සමගාමීව වයඹෑල ව්‍යාපෘති දියත් වීම පිළිබඳව කතා කරමු. ඔචමින්ද දැන් එකක් තමයි මොරගහ කන්ද ගැන තාක්ෂණික ඔක්කොම අපේ නීට කියන්න පුළුවන් ඒකේ සම්පූර්ණව බැලම ඉන්න කියලානේ. ඒක නිසා එකක් තමයි මේකේදී තියෙන ප්‍රධානම දේ. මම එදා මොරගහ කන්දේ අපි මීට කලින් අවස්ථාවේ කතා කරද්දිත් කිව්වා කළුගඟේ ව්‍යාපෘතියේ ජලය මේ පුරවන මංගල්‍ය තියෙන වෙලාවෙත් කියන මේ මොරගහ කන්දත් එක්කලා නැගිටින යෝධයෝ දෙන්නෙක් ඉන්නවා. මොරගහ කන්ද කුවොත් ජලාශයක්නේ, කළුගඟ ජලාශය ඒ දෙකනේ. මේකත් එක්ක නැගිටින යෝධයෝ දෙන්න තමයි සක්‍රිය වෙන්නේ. එකක් තමයි වයඹෑල, අනිත් එක උතුරුමැද මහයල. මේ දෙන්න නැගිට්ටම තමයි මේ පලාතික සක්‍රිය වෙන්න පටන් ගන්න. ඉතින් මේක එකක් තමයි දැන් අපි අධිකරු ජනාධිපතිතුමා හෙට මේ සුබ මොහොතින් උදෑසන 9ට පොලිපිටිකමදී වැඩ ආරම්භ කරන්නේ වයඹ ඇල. ඉතින් එතකොට මෙන්න මේක ඇත්තටම ගත්තොත් එහෙම දේශපාලන වශයෙන් බැලුවත් මේක මේ දැන් පසුගිය කාලේ තිබුණා ආණ්ඩුවට මුකුත් කරන්නේ නැහැ, වැඩක් වෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඒකක් තමයි ඒක ඔබ මුලින් කිව්වාගේ හරි මේක මොරගහ කන්ද ජලාශයේ මොරගහ කන්දටම තියලා නැත්නම් අර පල්ලෙගමට තියලා මේක මේ පල්ලෙගම නගරේ හැදෙන පල්ලෙගම මේ පැත්තේ හැදෙන තව ජලාශයක් වගේ කියලා ආකල්ප එක පැත්තකින් වැරදිත් නැහැ. මොකද අනිත් එක මෙහෙට අපි තාම වැඩ කරගෙන ආවේ නැහනේ. දැන් කවුරු අපි සැලැස්ම තියෙනවා, සැලැස්ම සම්පූර්ණයෙන්ම නීලා තියෙනවා, දන්නවා. එතකොට
සමහරට ඒ පැතිවලින් අපේ දේශපාලන නායකයන් පවා ඒ ඇයට මේක තියෙන අවබෝධය සීමා දැරම දන්න මේ වැඩේ වෙනවා කියන එක දන්න එම දන්න. එතකොට මේක දැන් තමයි ජනගත වෙන්නේ. ඒ ජනගත වෙන්නේ ඇත්තටම තමන් ළඟට මේ ජලය එනකොටනේ. දැන් පොල්පිටිගම හෙට වැඩ පටන් ගන්නකොට තමයි වයඹ බැලේ දන්නේ ආ මේක කුරුණෑගල පැත්තට වතුර එනවා මොරගහ කන්ද කියලා. හරි. එතකන් කුරුණෑගලට මේක දැනෙන ප්‍රමාණය අඩුයිනේ. එතකොට අනිත් පැත්තෙන් උතුරුමැද අපි දැන් ඊළඟ ව්‍යාපෘති ටික පටන් ගන්නකොට තමයි උතුරුමැද පළාතට අනුරාධපුරයට අනිත් පැති වලට දැනෙන්නේ ඒවා යනවා කියලා. මේකේ වැව් පද්ධතිය ආපහු වැව් 2400ක් මේකත් එක්කම ආරම්භ වෙනවානේ. ඒ වැවක් හැදෙන ගානේ තමයි මිනිසුන්ට මේක හිතෙන්නේ අපේ කියලා. තමන්ගේ කියලා. තමන්ගේ ගමේ වැවට වතුර එනකොට තමන්ගේ ප්‍රදේශයට වතුර ටික එනකොට දැනෙන්නේ අපේ කියලා. දැන් මොරගහ කන්ද අපේ කියලා දැනෙන්නේ එතකොට. නැත්තම් මොරගහ කන්ද අපිට වඩා ගොඩක් ඈතින් තියෙනවා කියලා තමයි හැම වෙලේම හිතෙන්නේ. ඉතින් අතිගරු ජනාධිපතිතුමාගේ සිහිනේ එතුමා මේ ව්‍යාපෘතිය හැට දැකපු දැන් අපිට ගත්තොත් අපි එහෙම එකක් ගැන දන්නෙත් නැති අවධියක් තියෙනවානේ. ඉතින් එතුමා ඒකේ ජීවත් වෙලා ඒක දැකලා ඒ දැකලා ජනාධිපති වූ වර්ම නිසාම තව ශක්තිමත් කරන්න පුළුවන් වුණා, පෝෂණය කරන්න පුළුවන් වුණා. මේක ඕක නෙමෙයි, මේක ඇත්ත කතාව. ඒ නිසා තමයි මේක වේගවත් කරලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන ප්‍රධානම දේ තමයි මම දකින්නේ එකක් රටේ රාජනායකයා විදිහට අතිගරු ජනාධිපතිතුමා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට, අමාත්‍යවරයෙක් විදිහට, මන්ත්‍රීවරයෙක් විදිහට, දේශපාලඥයෙක් විදිහට මේ මේක දැකපු දෙයක් නේ. දැන් මේ ජනාධිපතිවරයෙක් විදිහට සැබෑ කරන්නේ. ඒ තමයි ඒකට අවශ්‍ය කරන පූර්ණ බලය. මේකට බලයක් තිබේ. ඔබතුමා ඔහොම කියනකොට මට මතක් වෙන එතුමනි දැන්. එතුමා ඉතාම සංවේදී කතාවක් කරා. දශක 3ක් පුරා මේ සිහිනය දැක්ක හැටිත් මේක සැබෑ කරගන්න එතුමා මුහුණ දීපු කටුක අද්දකින් අවසානයේ ජනාධිපතිවරයෙක් වෙලා සැබෑ කරගත් ආකාරය ගැන. ඒ බලේ පැයි දැන් මෙතනට බලය ඕන. වතුර තියෙනවා, වතුර එනවා. නමුත් බලය නැත්තම් මේක පළදරන්නේ නැහැනේ. බලය ආවට පස්සේ තමයි මේ අවශ්‍ය කරන සියලුම ආයතන සම්බන්ධ කරන්න පුළුවන් වෙන්නේ, පුද්ගලයෝ සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ, මූල්‍ය දායකත්වයේ ගේන්න පුළුවන් වෙන්නේ, ලෝකේ සහයෝගය ඉල්ලන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ජනාධිපති කියන ජනවරම මේ මොරගහ කන්දට සම්බන්ධ වෙන්නේ ඔතනින්. ඒක නිසා ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ සාධකේ බලය කියන සාධකේ වැදගත් වෙන්නේ එතන. ඒක නිසා දැන් අද රටේ කේන්ද්‍රීය ඔබ හරියටම ලංකා සිතීම අරන් බැලුවොත් එහෙම තිරිකුණාමලය, වවුනියාව, අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම මේ දිස්ත්‍රික්ක හරියටම රට මැද දෙකට බෙදලා වගේ තියෙන මේ කලාපේ සම්පූර්ණයෙන්ම මේ ජලය පෝෂණය කිරීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ඒක නිසා මේක ඇත්තටම දේශපාලනයේත් ආර්ථිකයේත් දේශපාලනයේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් වීම අප අනිවාර්යයක් වෙනවා. මේ ව්‍යාපෘතියේ සක්‍රිය වෙනකොට සක්‍රිය වෙන්න ඒ හැරවුම් ලක්ෂණ ඉතාම වැදගත් ප්‍රතිඵල ගේන්න පුළුවන්. ඔගේ මේ සැලැස්ම තියෙනවා නිල් අතේ. නිල් බණ්ඩාර මහත්තයා, මේ දිගු කාලයක් මහවැලි සැලැස්මේ තිබිච්ච දෙයක් තමයි මේ මොරගහ කන්ද ව්‍යාපෘතිය. හැබැයි ක්‍රියාත්මක වුණේ ජනාධිපතිතුමාවට පස්සේ තමයි මේක යථාර්ථයක් බවට පත් උනේ. ඇයි මොරගහ කන්ද යට ගියේ? ඇයි අමතක වුණේ කියලා මම කැමතියි. ඔබතුමා දිගු කාලයක් මේකේ හිටපු අර මෙතුමාගේ වගේ මේකේ බැහැලම හිටපු කෙනෙක්. මොකද හේතුව? සමින්ද ලංකාව කියන්නේ ගංගා ද්‍රෝණිය 103ක් තියෙන රටක්. මේකේ විශාලම ද්‍රෝණිය තමයි මහවැලි ගංගා ද්‍රෝණිය. කාලයක් මේ ගංගා ද්‍රෝණියට වැතෙන වර්ෂා පතනය මුහුදට මුහු වුණා කිසිම වැඩක් පලක් නැතුව. මම හිතන්නේ කියුබික් ඝන මීටර 15000ක් 20000ක් කියා. මේක පිළිබඳව මම හිතන්නේ ඩීසනයක මහත්මයා කාලේ 2035 ඉඳලා සත්‍යතා වාර්තා හැදුවා. මේක අපි විශේෂයෙන්ම වාර මේ පහසුකම් නැති සුසුක ප්‍රදේශවල හරවන්නට මුත් ක්‍රියාත්මක කරන්න හම්බුනේ. ඊට පස්සේ 1968 UNDP ආයතනය මේ පරණ දීර්ඝ සක්‍රීයතා අධ්‍යයනයක් කරා. ඒකේ ප්‍රතිපදයක් වශයෙන් 1969 දී පොල්ගොල්ලෙන් වතුර හරවන්නට වැඩ ආරම්භ කිරීමේ කටයුතු මේ පරණ පස්පිදල්ල කපලා පොල්ගොල්ල බරාජ් එක එහෙම නැත්නම් ඒ වේල්ල හදන්න ආරම්භ කරා. ඊට පස්සේ මේ ව්‍යාපෘති අත්වන් සැලසුම් කරේ අවුරුදු 30කින් නිම කරන්නට. ජමින්ද
ඊට පස්සේ 1977 දී බාහිර ඵලයට පැත්වුණු රජය මේ ප්‍රතිඵල ඒකේ පුළුවන් තරම් කඩිනමින් ජනතාවට ලබා දීමේ අදහසින් මේක කඩිනම් කරා. ඒ කඩිනම් සැලැස්මට අත් වශයෙන්ම පංචමහා ජලාශයත් හැදුණා. විශේෂයෙන්ම කොත්මලේ, වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ මාදුරේ හැදුණා. ඒ වගේ බීහා සී කලාප වල පහත් නිම්න සංවර්ධනයත් කරා. නමුත් වැඩි ප්‍රමුඛත්වයක් දුන්න එදා තිබුණු විෘත ආර්ථිකයත් එක්ක ජල විදුලිය. මුලින්ම අත් වශයෙන්ම අපි මහලි මහා සැලැස්මේ සැලසුම් කරේ අවුත්තුයකින් කරන්නට හෙක්ටයා 365,000 වාරි පොසි ඉදම් සඳහා ජලය නිකුත් කරන්නත් මෙගවොට් 450ක් විදුලි ජනරේකරන්න තමයි මහලි මහා සැලැස්ම තිබුණේ. නමුත් අර සංවර්ධනත් එක්ක වැඩි අවධානයක් යොමුණේ අත් වශයෙන්ම එදා අර විෘත ආර්ථිකයත් එක්ක කර්මාන්ත පැත්තත් බැලුවා. ඒ අනුව වැඩි අවධානයක් යොමුනවා මේ විදුලි බල ජනනය සඳහා. ඒ නිසා අත් වශයෙන් ප්‍රතිඵලයක් වශයෙන් අත් වශයෙන් අපිට හැකියාව ලැබුණා. ඒ වැඩසටහන අමිත සානක මහත්මයා ජන අපේ ඇමතිතුමා ඒ දවස්වල ක්‍රියාත්මක කිරීම තුළ හෙක්ටයාර 150,000ක් පමණ වාර්ෂිකව ඉදමුත් ඒ වගේම මෙගවොට් 650ක් වගේ කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ පැවතුණු ඉතින් යුද්ධයේ මේ தත්ත්වය නිසා මේ වැඩසටහන විශේෂයෙන්ම මහා මුර්ගහකන්ත කළුගඟ මහාලි මහා සැලැස්ම තිබුණත් ඒක ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඊට පස්සේ වර්තමාන ජනාධිපතිතුමා කියන මහාලි ඇමති වුණාට පස්සේ මේ ගැන විශේෂ අවධානය යොමු කළා. මේ මුර්ගහකන්ත කළුගඟ නිර්මාණය කරන්න ආරම්භ කරා. විශේෂයෙන් බැලුවොත් එහේ මම පසුගිය දශක කීපය තුළ අපේ දේශගුණික විපර්යාසයන් අනුව අත වශයෙන්ම මේ වර්ෂාවේ උත්සාහචන වෙනවා තියෙනවා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර මෝසම් වර්ෂා ක්‍රමක් අඩු වෙලා ඒ වගේම ඒ ප්‍රදේශවලට ක්ෂණික වතු වර්ෂාව ලැබෙනවා. එතකොට මුත් බස්නාහිර පැත්තට වැඩි වතුරක් එනවා. ඉතින් මේ අතින්ද අත් වශයෙන්ම දැන් අද ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. වහින දවස්වලට ත්‍රියුර වර්ෂාව ලැබෙනවා. ඒවා ගබඩා කරගන්න විදියක් නැහැ. ඉතින් ඒ නිසා අත් වශයෙන් මේ මොරගහකන්ද කළුගඟ අපිට ලොකු ප්‍රයෝජනයක් වුණා. ඉතින් අත් වශයෙන් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අපි දැන් මේ ජලාශ හැදුවට වැඩක් නැහැ නේ. තමින්ද ඊළඟට මේ වතුර ගිනියන්න එපා. වතුර නැති ප්‍රදේශවලට ඒ නිසා තමයි මහා ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන දියත් කරේ. 2015 දී ඒ පහළේ දියත් කර විශේෂයෙන්ම ආසන සංගන්ධන අරමුදල අපිට ණය ආදාර ලබා දෙන ඩොලර් මිලියන 675. ඒ අනුව අපි උතුරු මැද මහඇල තැනින් කටයුතු ආරම්භ කරා. ඉතින් මේ වැඩ කරගෙන යනකොට අපිට මේකෙන් අත් වශයෙන් මෙතෙක් කල් අපි මහවැලියෙන් වතුර දුන්නා හුරුලුවට, නාච්ච අදුවට, තිසාවැවට, නුවරැව වගේ ඒ අනුරාධපුර ප්‍රදේශයේ තියෙන වැව් පද්ධතිවලට අපි දුන්නේ මෙතෙක් බොහෝතැන්න දඹුලොවේ හරහා ගිහිල්ලා තමයි දුන්නේ. නමුත් අපි මේ ඉදිරියේදී අපි මේ දෑවන්ත සංවර්ධනත් එක්කම උතුරු මේ මොරගහකන්ද කළුගඟ ජලයෙන් අපි ශීඝ්‍රගාමී ඇලක් උමං මාර්ග සහිත මගේ තර ලංකාවේ දිවන දිගම උමං මාර්ගය කිලෝමීටර 28ක මගෙන් අපි ගෙනියනවා හුරුලුව දක්වා. අපි එදා මං හිතන්නේ මීට මාසයකට විතර ඉස්සෙල්ලා අතන ජනාධිපතිතුමාටින් මං හිතන්නේ ඒකේ කළුගඟේ වතුර එකතු කිරීම ආරම්භ කරා. ඒ වගේම කළුගඟ ඉදලා මොරකහ ගන්ධ දක්වා ඒ උමං මාර්ගය ආරම්භ කරා. ඒ අනේ ඒ ඇල දුගේ අපි හුරුලුව දක්වා වතුර ගෙනියන්න පුළුවන්. හුරුලුව ඉදලා මානක්කාටි හේරුවව හරහා මහා කන්දරාව දක්වා ගෙනියන්න පුළුවන්. ඒ යනකොට නාචදුව තිසාවට ඒ පැත්තෙන් දෙනවා. ඒතොර අපිට අර මෙතෙක්කල් මහවැලියෙන් බෝතැන්නහරා හුරුලුවවට, නුවරවට, තිසාවට, නාචදුවට දුන්න වතුර අතිරිත්තයක් එනවා. ඒ අතිරිත්තය තමයි අපි ඉදිරියට යෝජනා කරලා තියෙන්නේ දඹුලු පෝෂිත ඇලේ ලෙන දොරින් හරවලා වයඹට දෙන්නට. ඔබතුමා තම වැදගත් තැනකට ආව. ඔබතුමා මේ සැලැස්ම කියනකොට බොහොම කීර්තිමත් වාර ඉංජිනේරුවරයෙක්. ඒක අපි ඔළුව ඇඳෙනවා. ඔබතුමාගේ මේක මොනතරම් හිත ඇතුලේ මේ සැලැස්ම තියෙනවද, ඇඳිලා තියෙනවද, අපූරු කතාවක් තියෙනවා ඇතුලේ. හැමදෙන්නේ දැන් උගිරිබාවට ඒ පැත්ත ගල්ගමුව පැත්තට පොල්පිටිගමට
මේ දවස්වල ගියත් නියගෙන් වේලිලා ඉරි තලලා තියෙන්නේ. ජනතාව ඉතාම ධෛර්ය සම්පන්නව වහි පොදක් වැටෙනකම් බලන් ඉන්නවා. ධෛර්ය සම්පන්න මිනිස්සු ඉන්නේ බොහෝ වෙලාවට ඔවුන් පිළිගන්න එන්නේ මේ රත් පැහැ දූවිලි බලාකුළු විතරයි මේ දවස්වල වැස්ස වෙනකොට. ඒ අය සතුටු වෙයි ජල ධාරාවක් ගලාගෙන එනකොට තමන්ගේ ප්‍රදේශය එයාගේ ජීවිත නිවේ සැනහෙයි. හැබැයි අර පැත්තේ අය හිතන්න පුළුවන් කොහෙන්ද මෙච්චර වතුර මේ අපිට තියෙන වතුර ටික දෙහෙට ගෙනියන්නේ කියලා. ඇත්තටම ඒක තමයි. දැන් අපිට මං හිතන්නේ නීල ළඟ තවත් ව්‍යාපෘති තියෙනවා මේ වගේ තව ජලධාරිතාවය වැඩි කරන්න අනාගතයේදී. ඒක ඉතින් අපිට අවුරුදු 2025 2030 ඔය කාල සීමාව වෙනකොට සම්පූර්ණයෙන් මේක පෝෂණය කරන්න පුළුවන් කියලා. මොකද මම පහුගිය දවස්වල අපි කතා කරාට පස්සේ අපිට ඒ අදහස නමුත් අපි ඒක සක්‍රීය කරනකම් අපිට ඒක තිබ්බොත් මේකේ කාටවත් වතුර මදි වෙන්නේ නෑ. ජලයේ කොහෙටවත් අසාධාරණයක් වෙන්නේ නෑ. ඒක තමයි ඉස්සර. දැන් මෙහෙමයි මේකේදී චමින්ද ප්‍රශ්නේ ඇත්තටම කට කතා විශාල ප්‍රමාණයක් යනවා. ඒවා මං හිතන්නේ කොහොම නොදිනුවත්කම නිසා යනවා වෙන්න පුළුවන්. කවුරු හරි කඩා කප්පල් කරන්න හිතාගෙන කියනවා වෙන්න පුළුවන්. එක එක ඒවා ඇති. ජනතාවට අපි කියන්නේ අපි අපේ ඉලක්ක වෙත යනවා. අපේ ජනතාවත් කරන මෝඩකම් ගොඩක් තියෙනවා. දැන් පහුගිය දවස්වල මම බැලුවා අපි මේ ජල වතුර කියන එක කාට හරි කියන්න පුළුවන් වැවක් පිරලා තිබුණාම ඒ වැවේ තියෙන මුළු වතුර ඔක්කොම කෙනෙක්ට පුද්ගලිකව භුක්ති විඳින්න බෑනේ. එතකොට ඒක හරියටම කළමනාකරණය කරලා බෙදා හැරියොත් තමයි අපිට පුළුවන්න්නේ අක්කර 100ද 200ද 500ද 1000ද ඒ වගා කරගන්න. දැන් පහුගිය දවස්වල වතුර ප්‍රශ්න තිබුණා අපේ ප්‍රදේශවල. ඇත්තටම අපි මහවැලියෙන් කියලා තිබුණා මෙන්න එක්කෙනෙක්ට මෙන්න මෙච්චරක් වගා කරන්න අක්කරයක් වවන්න. නැත්නම් අක්කර එකහමාර වවන්න. කියපු දැන් වල අක්කර දෙක දෙකහමාරට වතුර හරින දැන් වතුර නැහැ කියලා මේ දවස්වල කෑ ගහනවා අපේ අය. ඇයි අපි දෙන්නේ ඉලක්කේ දෙන්නේ තියෙන දැන් එකෙන් වෙන්නේ අක්කරේ වව ගන්නත් බෑ දෙකත් බෑ දෙකම විනාශ වෙනවා. එතකොට වතුර මදි වෙනවා. ඉතින් මේ දැන් මේක ආවට පස්සේ අපිට හොඳ ජල කළමනාකරණයක් කරගෙන යන්න වෙනවා. අපිට හිතෙන පරිදි මේ ඔක්කොම කරන්න බෑ. හැබැයි කොහෙටවත් දැන් දෙන වතුර සමහරවිට අඩු කරලා තව කොහෙට හරි දෙන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද මෙතන වතුර වැඩි කරනවනේ අපි. මේ 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 දැන් මුරගහ කන්ද කළු ගගෙන් ජලය මෙතෙක් ආවට වඩා සම්පූර්ණ මේ ජලය අනිත් පැත්තට දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා වයඹ ඇලට ජලය ගියා කියලා උතුරු මැදට නැති වෙන්නෙත් නැහැ. දැන් අනිත් ප්‍රදේශ වලට නැති වෙන්නෙත් නැහැ. මේ වෙන්නේ දැන් වැඩිපුර වැඩි කියලා හිතෙන එක තමයි අපෝ මෙහෙට ගන්නෙ. නැතුව නිකන් ඇදෙන ව්‍යාපෘතියක් නෙමෙයි මේක. ඒක තව වැඩි කරනවා. ඔබතුමාට පුළුවන් මේ ගැන තව දුරටත් තාක්ෂණික පැහැදිලි කිරීමක් කරන්න. මෙහිමයි අපි මේ සැලැස්ම කරනකොට අපත් සතියෙම ජල තුලනයක් අපි කරා. අවුරුදු 40කට චමින්ද. ඒ අවුරුදු 40 තුල දිනපතා වර්ෂාපතනය ඒ වගේම ඒ ගංගා අතුද මේ ඒ වගේම ඒ වල යන ජල ප්‍රවාහය අපි මේ ගණනය කරලා ඒ වගේ අපි ඒ ජල තුලනයකින් අපි ඔප්පු කරලා තියෙනවා. මේ ප්‍රමාණවත් වෙන විදිහට තමයි අපි මේ සැලසුමක්ම හරි ගතලා තියෙන්නේ. ඊට අමතරව මගේ තන අපේ එතුමා කිව්වා වගේ අපිට අත් වශයෙන්ම මේ විදිහට මං ගන්න මුලින්ම කිව්වා මේ මේ පහුගිය දේශකවන ප්‍රයාසයන් එක්ක කලින්ගඟ මේ ගංගා ද්‍රෝණයට වර්ෂා වැඩිලා තියෙනවා. අපිට හැකියාවක් තියෙනවා අත් වශයෙන්ම කැලණිගඟේ වතුර මෙහාට ගන්නට. ඒ නිසා අත් වශයෙන්ම ජලයේ මදිකම නෙමෙයි අපි හොඳ කළමනාකරණයකට යන්න ඕනේ. ඒ වගේම මම පැහැදිලිව කියනවා මේ වැඩසටහනින් දැනට මේ ජලය පෝෂිත ඉඩම් වලට හෝ පානීය ජල අවශ්‍යතාවන් වලට කිසිම හානියක් නොවන විදිහට තමයි මේක මේ සැලසුම් කරන්නේ. ඒත් එක්කම මට ප්‍රශ්නයක් තියෙනවා මේ වයඹට එන්නේ වතුර ඉතාම වනගත ප්‍රදේශ හරහා රක්ෂිතයන් හරහා එන්නේ. දැන් ඔය කඩිනම් ව්‍යාපෘති සම්බන්ධ ඉතිහාසයේ එල්ලුණු චෝදනාව තමයි පාරිසරික බලපෑම් පිළිබඳව. මොනවාද පාරිසරික සිදුවන අයහපත් බලපෑම් අවම කරන්න අරන් තියෙන පියවර? අතෝසෙම මම ඉස්සර වගේ නෙමෙයි ජමින්ද. අපි විවාපෘතියක් කරනකොට පරිසර අධ්‍යයනයක් කරනවා. කොටින්ම කිව්වොත් ඒ ප්‍රදේශයේ තියෙන ආවේනික ගස් වැල් හැම එකම අඳුරගෙන ඒවා සමහරවල් අපි මේ ගලවල වෙන තැනක රෝපණය කරනවා. ඒවා දුර්ලභ නම්. ඒ විතරක් නෙමෙයි සතාසිකවා ඒ කියන්නේ මේ කෘමියෙක් වුණත් මාළුවෙක් වුණත් සර්පයෙක් වුණත් අපි ඒවා අල්ලලා ගිහලා දානවා. ඒ විතරක් නෙමෙයි මේ ඇල ඇල හදනකොට
හෙක්ටයාර් කසිපනා දෙසියක් විතර අපි මේසා අපි පරිසර පදිර බලන්න ඒකට හරියන්න අපි විවිධ කැනෙ අපි රුක් රෝපණයක් ඒවගේම අලින්ට ඒවගේ සතුන්ට යන පුළුවන්ගදට අලි පිවිසුම් ඇති කරනවා. ඊට අමතරව මේ ඇල හදන අවස්ථාව විශසේම රක්ෂිතරයනවනම් අපි උමන් මාර්ග පාවිච්චි කණ්ඩත් ඒවගේම ඇල සමහරට උමන් බැරිට තන අස්සල් තියෙන සමටියක් මතුපිටි යන අවස්ථාවලදී අපි සමහල්ලාවට අර මේ නාන තොටුපොළල් වගේ පලි දාල තමයි තියෙන තුර අලින්ට ඔන්නන් මේ එක පැත්තෙන් දල අනි පැත්තට පහසුවෙන් ඇල තරණය කරන්න පුළුවන් ඉදිර තමයි අරිගසල තියෙන. එහෙමනං අපි පුංචි ව්‍යායාමයකට යනවා. මේක අපේ රටේ අනාගතය සම්බන්ධ විශේෂයෙන්ම කෘෂිකර්මය අනෙක් පැත්තෙන් ජලවිදුලි උත්පාදනය මේ සියල්ල සම්බන්ධ ඉතා වැදගත් පියවරක් අපි තවදුරටත් කතාව කරමු. වැඩසටහනේ විරාමයට පෙර අපිත් එක්ක රැඳී හිටපු නීල් බණ්ඩාර මහත්මයා ඔහු පැහැදිලි කරමින් හිටපු කාරණාවක් අපි ඔහුගෙන් විශේෂයෙන් ඇහුවේ දැන් මේ වගේ දැවැන්ත ව්‍යාපෘතියක් සිදුවෙමින් තිබෙන වෙලාවක පාරිසරික වශයෙන් සිදුවෙන බලපෑම මොනවද කියලා විශේෂයෙන් එතුමා පැහැදිලි කරා. දැන් උමන් මාර්ග විශාල ප්‍රමාණයක් ඉදි කරනවා වගේම පරිසරයේ ඉන්න කෘමීන් පිළිබඳව පවා සැලකිලිමත් වෙමින් තමයි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න කියලා. දැන් මේ සම්බන්ධව විශේෂ කාරණක් තමයි දැන් වියලි ප්‍රදේශයකට තවත් ප්‍රදේශයක ඉඳලා ජලය රැගෙන එනවා. දැන් ඒ ප්‍රදේශත් බිම් බවට පත්වෙන්න ගොවි බිම් බවට පත්වෙන්ට නියමිතයි. අලුත් ශිෂ්ටාචාරයක් නැවත පණගසමින් අවදිවෙන්ට නියමිතයි මේ ප්‍රදේශවල. හැබැයි මේත් එක්කලා සිදුවෙන් දේශගුණික බලපෑම් මොනවද මේ පිළිබඳව අපි කතා කරන්න සූදානම්. දේශගුණික මේ මොහොතේ ඇතිවේ තිබෙන කර්කශ ප්‍රශ්නවලට මේ බිම ඉරිතලමින් වේලී යමින් තිබෙන තත්ත්වයන්ට යම් කිසි විදිහක විසඳුමක් මේ තුළින් ලබා ගන්න පුළුවන්ද මේ කරුණු පිළිබඳ අවධානය යොමු කරන්නට අපි ආරාධනා කරා. ඒ පිළිබඳ විශේෂඥ භාවයක් තිබෙන තවත් සම්පත්දායකයෙකුට අපි ජගත්දේව විධානගම මහත්මයාට ආරාධනා කරා. දේශගුණ විපර්යාස පිළිබඳ ශ්‍රී ලංකා තෙවන ජාතික සංවිධාන ව්‍යාපෘතිය එතුමන් නියෝජනය කරන්නේ ඔබතුමත් අයබන් කියලා පිළිගන්නවා. මා කැමතියි ඔබෙන් දැනගන්නට දැන් ඔන්න මොනගහ කන්ද ජලය වයඹ වියලි ප්‍රදේශ කරා ගමන් කරන්නට නියමිතයි. මොකක්ද මේකෙන් ඇතිවෙන දේශගුණිකව අපිට යහපත අයහපත පිළිබඳව? ඇත්තටම මම හිත පොඩ්ඩක් කලින් පැහැදිලි කරන්න කැමති මොකක් මේ දේශගුණික විපර්යාස සහ දැන් ලෝකෙම කතා කරන විශාල මාතෘකාවක්. ඒකෙන් ඇත්තටම අපේ රටට වෙලා තියෙන ප්‍රශ්න මොනවද කියන එක. අපේ රටේ ප්‍රධාන වශයෙන්ම දැන් උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය ඉහළමින් පවතිනවා. කියන්නේ රාත්‍රී අවම උෂ්ණත්වයත් දවල් කාලයේ උපරිම උෂ්ණත්වයත් පැහැදිලිවම ඉහළ යන බවට විද්‍යාත්මකව පැහැදිලි වෙලා තියෙනවා. ඒ වගේම අපේ වර්ෂාපතන රටාවේ පැහැදිලි වෙනස්කම් දැන් අපිට දක්නට ලැබෙනවා. අපි කුඩා කාලයේ දැකපු වර්ෂාපතන රටාව නෙවෙයි අපි දැන් අත්විඳින්නේ. ඒ කියන්නේ නියඟය පායනකොට ඉතාමත්ම දීර්ඝ කාලයක් පායනවා. ඒ වගේම වර්ෂාපතනය ලැබෙනකොට විශාල වර්ෂාපතනයක් කියන්නේ අර අනෝරාවැසි කියලා දැඩි වර්ෂාපතනය ඉතාමත්ම කෙටි කාලයකදී වැහැලා ජල ගැලීම් වගේ විශාල ව්‍යසන ඇති වෙනවා. ඒ වගේම නියඟිනුත් විශාල බලපෑම් මෙතන. උදාහරණයක් කිව්වොතින් අපේ රටේ පහුගිය කන්න හතරක් වියලි කලාපයට වැස්ස ලැබුණේ නැහැ. ඒ වගේම තමයි 2016 2017 2018 කියන වසර තුනේදීම මැයි මාසේ තෙත් කලාපයට විශාල ගංවතුර තර්ජනයක් විදලා විශාල දේපළ හානියක් සිද්ධ වුණා. එතකොට මේකෙන් අපිට මේකේ සිතියම් තියෙන අපුණ දැනගන්න දකින්න පුළුවන් කොහොමද මේක වෙනස් වෙන්නේ කියලා. දැන් ඔබට පේනවා ඇති වියලි කලාප තෙත් කලාපේ වර්ෂාපතනය එන්න එන්නම ඉහළ යනවා. ඇත්තටම මේක අපේ අතීත දත්ත පදනම් කරගෙන සහ ඒවා සංඛ්‍යා විශ්ලේෂණයෙන් ඒ වගේම සංකීර්ණ ගණිතමය ආකෘති මගින් පූර්වකථනය කරලා තියෙනවා. ඉදිරියේදී තෙත් කලාපය තවදුරටත් තෙත් බරිත වෙනවා. ඒ වගේම වියලි කලාපය තවත් වියලි බවට ඊළඟ මේකෙන් පේන්නේ වියලි කලාපයට අත් වෙන්න තියෙන ඉරණම වියලි කලාපේ වර්ෂාපතනය ලැබීම සීඝ්‍ර ලෙස පහත යනවා. එතකොට මේ ඒකත් එක්කම තව වෙන දේශගුණ විපර්යාස වලින් සිද්ධ වෙන දෙයක් තමයි ආන්තික කාලගුණික තත්ත්වය ඇති වෙන්න පුළුවන්. අපි ඒක ඇත්තටම දැනටත් අත්විඳිනවා. ඒ කියන්නේ පායනකොට දීර්ඝ කාලයක් පායලා ඒක අන්තෙටම යනවා. අනිත් පැත්තෙන් වර්ෂාපතනය අධික ලෙස ලැබෙන ඒ වගේම සුලිකුණාටු වගේ ව්‍යසන ඉස්සර
සෑහෙන කලකට එකක් දෙකක් සිද්ධ වෙච්ච දේවල් දැන් ඉතාමත් කෙටි කාලෙකදී විශාල වශයෙන් සිද්ධ වෙලා ඒ වගේම ඒව තුලින් වෙන හානි ඒවයි තරුණකම තීව්‍රතාවයත් වැඩි වෙලා තියෙනවා. එතකොට මේකේ පැහැදිලි වෙන දේ තමයි අපේ තෙත් කලාපය තවත් තෙතබරිත වෙනා වගේම වියලි කලාපය තවත් වියලි වෙනවා. එතකොට මේ දේවල් එක්ක දේශගුණික විපර්යාස නිසා මේ තියෙන ගැටලු වලට විසඳුම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපිට යොමු කරන්න පුළුවන්. එකක් තමයි වායුගෝලයට විමෝචනය කරන හරිතාගාර වායු ප්‍රමාණය අවම කරගන්න. ඒක තමයි දේශගුණික විපර්යාසයට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ. අනිත් පැත්තෙන් දේශගුණික විපර්යාස වලින් සිද්ධ වෙන බලපෑම් අවම කරගන්න ඒවට අනුහුරු වෙන්න අවශ්‍ය වැඩපිළිවෙල් ක්‍රියාත්මක කරන එක. එතකොට මේ කාර්යයන් දෙකම පරිසර සංවර්ධන මහවැලි සංවර්ධන පරිසර අමාත්‍යාංශයේ දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන් රටේ සිද්ධ වීම පවතිනවා. ගරුව ජනාධිපතිතුමාගේ ඍජු අධීක්ෂණය යටතේ ලේකම්තුමාගේ මඟ පෙන්වීම යටතේ මේ දේවල් සිද්ධ වෙනවා. එහිදී ඇත්තටම මේ මොරගහකන්ද ව්‍යාපෘති කළුගඟ මොරගහකන්ද ව්‍යාපෘතියෙන් මේ දේශගුණික විපර්යාසවලට අවම කිරීමට සහ ඒවට අනුහුරු වීමට විශාල වශයෙන් දායක වෙනවා. අවම කිරීමට මම උදාහරණයක් කිව්වොතින් මේ බලා මොරගහකන්ද ජලාශයෙන් පුළුවන් මෙගවොට් 25ක ධාරිතාවයක් තියෙන විදුලි බල ජනක යන්ත්‍ර වලින් වර්ෂයකට ගිගවොට් පය 110ක විදුලියක් ජනනය කරන්න. ඇත්තටම එම විදුලිය දැනට අපි ජනනය කරන්නේ තාප බලාගාරවලින්. එතකොට මේ ජල විදුලිය නිසා මේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවය නිසා අපිට වර්ෂයකට ටොන් 90,200ක කාබන් ඩයොක්සයිඩ් විමෝචනයක් අවම කරගන්න හැකි වෙලා තියෙනවා. ඒක විශාල ප්‍රමාණයක්. ඒ වගේම මේ ජල සැපයුම තුළින් මේ වයඹ බෑල ඒ වගේම අනිත් ඇල මාර්ගවලින් ඒ ප්‍රදේශවල අලුත් වනාන්තර ඇති කරන්න පුළුවන්. දැන් රුක් රෝපණ වැඩසටහන් ඒ වයින් අනවත්තුනකොට ඒ වනාන්තර වලින් විශාල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වායුගෝලෙන් උරාගෙන තිර කර ගන්නවා. ඒකත් විසඳුමක් තමයි වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කරලා මේ දේශගුණික විපර්යාස අවම කරන්න. ඒ වගේම අනුගත වීම අනුහුරු වීම කියන අංශයට ගියොතින් මේ ජල සැපයුම මගින් ඒ ප්‍රදේශවල තියෙන කෘෂිකාර්මික කටයුතු ගොවියන්ට වාරි ජලයෙන් කන්න දෙකම වගා කිරීමෙන් ඒගොල්ලොන්ගේ ආර්ථිකය ගොඩනැංග වෙනවා. ඒගොල්ලන්ට ඒ වෙනස් වීම වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කර ගන්න පුළුවන්. ඒ වගේම රටක් විදියට ගත්තම රටේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු වෙනවා. මේක විශේෂයෙන්ම වැදගත් දෙයක්. මොකද දේශගුණික විපර්යාස කියන දේ අපිට විතරක් බලපාන ප්‍රශ්නයක් නෙවෙයි. එතකොට අපිට කෑම නැති වෙන වෙලාවක ලෝකේ අනිත් රටවලටත් ආහාර නැති වෙන්න පුළුවන්. එතකොට අපි කිව්වොත් අපි ඒව ආනනය කරනවා කියලා අපි කොහෙන් දානනය කරන්නේ? ඒ රටවලටත් ඒ රටට අවශ්‍ය ආහාර නැතිකොට ඒගොල්ලෝ අපිට ඒව සපයන්නේ නැහෙනි. එතකොට ඒ වගේ ප්‍රශ්න ඉදිරියේදී ඇති වෙන්න පුළුවන්. මොකද මේක ගෝලීයව බලපාන ප්‍රශ්නයක් නිසා. එතකොට අපේ ආහාර සුරක්ෂිතභාවය අපි තහවුරු කරගන්න ඕන. එතකොට ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තයට සහන සැලසෙනවා. ඒ වගේම මේ වැව් පද්ධතිය මේ වැව් 2400ක ව්‍යාපෘතිය තුළින් වැව් වසර පුරාම ජලයෙන් පිරලා පවතිනවා. එතකොට ඒ එල්ලංග පද්ධතිය නවීකරණය කිරීමෙන් ජලයේ ඵලදායිතාවය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මිරිදිය දීවර කර්මාන්තය නගා සිටුවන්න පුළුවන්. ඒ තුළින් ආයිත් ආහාර සුරක්ෂිතතාවයට උදව් ලැබෙන අතරම ගොවීන්ගේ ආර්ථිකයට විශාල සහනයක් ලැබෙනවා. ඒ වගේම තවත් කරුණක් තියෙනවා. මේ ප්‍රදේශය තමයි ලංකාවේ විශාලම කිරි නිෂ්පාදනය කරන ප්‍රදේශය වියලි කලාපේ. අපි දන්නවා ලංකාවේ කෘෂිකාර්මික ඉඩම් වලින් 70%ක්ම තියෙන වියලි කලාපේ. එතකොට මේ වියලි කලාපේ මේ සත්ව නිෂ්පාදන සහ කිරි නිෂ්පාදන ක්‍රියාවලිය විශාල වශයෙන් රටට අවශ්‍ය පෝෂණයේ කිරි නිෂ්පාදනය කරනවා වගේම අපේ විශාල වශයෙන් කිරිපිටි ආනයනය කරන්න වැය කරන විදේශ මුදල් ප්‍රමාණයකුත් ඉදිරි කර ගන්න පුළුවන්. ඒවා රට තුල රැඳෙනවා. ඒ වගේම අපි දැනට කතා කරන අය ආහාර සැතපුම කියන සංකල්පය. ඒ කියන්නේ අපි ආහාරයක් හරි භාණ්ඩයක් කොච්චර දුරක් ලෝකෙ ගමන් කරනවද? ඒ ගමන් කිරීම තුළින් ඒක ප්‍රවාහණයට කොච්චර කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වැය වෙනවද? ඒ දේවලුත් අඩු කරගෙන අපේ දේවල් අපේ ආසන්නයේම නිෂ්පාදනය කරගත්තම අපි වක්‍රාකාරිනුත් අර දේශගුණික විපර්යාස වලට බලපාන සාධක අඩු කර ගැනීමට දායක වෙනවා. එමතුමනි, මේ කතාව අහනකොට මොනතරම් බලපෑම් ප්‍රමාණයක් තිබෙනවද, සුබවාදී බලපෑම් තියෙනවද කියන එක පැහැදිලි. ආර්ථිකයට සිදුවන විශාල පුනර්ජීවනයක් ලැබෙන කාරණය මේ පිළිබඳව කතා බහ කර අඩුයි කියලා මට හිතෙනවා. බොහෝ අනිත් පැත්තෙන් මේක ජනාධිපතිතුමා දේශපාලනිකව ශක්තිමත් වන තුරුම
ජනාධිපති ධූරයට පත්වන තුරුම මේක ඇයි ක්‍රියාත්මක වුන් නැත්තේ මේ කියන කාරණේ පිළිබඳව එතුමාට විච දේශපාලන බාධා පිළිබඳව ඒක වෙලාවකට බොහොම කනගාටුදායක සිතුවිල්ලකුත් ඇති වෙනවා. ඔබතුමා මොකද්ද මේ පිළිබඳව කල්පනා කරන්නේ? තමයි අතිගරු ජනාධිපතිමාගේ පැත්තෙන් මම හිතන්නේ රටට දිගට පැහැදිලි කරා. එතුමාට මේ ඉඩ ප්‍රස්තාව ලැබුණේ එතුමා ජනාධිපති වුණාට පස්සේ ඊට කලින් අමාත්‍යවරයා ලෙස හිටියත් එතුමාට මේක ක්‍රියාවට නගා ගන්න තිබුණු දේශපාලන බාධා ඉස්සරහට එන්න තියෙච්ච දැන් වඩම දේශපාලන නායකයෙක්ට ඒක බලපානවා. පොදු එතුමාටත් මේ ව්‍යාපෘතිය තමන්ගේ සිහිනයක්, තමන්ගේ දැක්මක්, තමන් මේක සක්‍රීයව දැකලා මේක කරන්න ඕන කියලා හිතුණත් දේශපාලන වශයෙන් තමන් අපි නියලේ නැති අර ජනාධිපතිතුමා දැන් මට ඉඩ නොදුනොත් අපිට ඉඩ නොදුනොත් අපිට මේක ව්‍යාප්ත වෙන්න බෑනේ. ඒ වගේ තමයි අපිට එහෙම බාධාවක් නෑ. මම බොහොම නිදහසේ මේ වැට්ටික මහවැලි අමාත්‍යංශයට කරනවා කියලා. ඒ වගේ නායකත්වයක් පසුපසින් තල්ලුව දුන්නොත් ඉස්සරහට යන ඉතින් එතුමාට ඒ බාධාව එදා තිබුණා. ඒක එතුමා දිගට පැහැදිලි කරා. දැන් මේක ඇත්තටම ගත්තොත් චමින්ද දැන් ජගත්ගේ පැත්තෙන් පැහැදිලි කරා මේ වර්ෂාපතනය අඩුවෙලා වියලි කලාපේ තනිකරම වියලි වෙනවා. වැඩිවීමෙන් තෙත් කලාපේ තෙත් බව වැඩි වෙනවා. එතකොට කොහොමද මේක තුලනය කරන්නේ? මේක තුලනය කරොත් තමයි අපේ ජයග්‍රහණේ තියෙන්නේ. ඉතින් මෙතන තමයි මම කියන්නේ මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ දැක්මහා නායකත්වයේ විශේෂය තියෙන්නේ. දැන් මේ සිද්ධ වෙන විපර්යාසයට මුහුණ නොදුන්නොත් අනාගතයේදී තෙත් කලාපයත් විනාශ වෙනවා, වියලි කලාපයත් විනාශ වෙනවා. ඕකනේ තියෙන්නේ. දේශගුණික විපර්යාස කියන්නේ ඒකයි. මෙතුමක් පැත්තේ තෙත් කලාපයත් විනාශ වෙනවා. මොකද වතුර ඇවිල්ලා වැඩිුණොත් ඒකක් දරා ගන්න බෑ. අර හෙට වතුර නැතුව විනාශ වෙනවා. මෙහෙ වතුර වැඩි වෙලා විනාශ වෙනවා. ඕකනේ අපේ පහුගේ ගම් වතුර අරවා මේවා මේ වගේ දැක්කේ ඔක්කොම. දැක්සම් මෙතන දැන් ගත්තොත් එහෙම මොරගහ කන්ද වගේම දැන් ලංකාවේ මේ සිද්ධ වෙන්නේ ඇත්තටම ගත්තොත් ශ්‍රී ලාංකික ආර්ථික හා වාරි විප්ලවය. මේක විප්ලවයක්. එක විප්ලව කියනවානේ. මේක ප්‍රායෝගිකයි. ප්‍රායෝගික වෙන්නේ ඉස්සෙල්ලා නීල් කිව්වේ කැලණි ගඟේ වතුර අපි ගෙනියනවා මෙහෙට. දැන් ජලයේ ප්‍රමාණයක් තියෙන හැම වෙලේම අපි කොච්චර මේක වවන්නද තියෙන ප්‍රමාණය බෙදලා දෙනකොට ආපහු එනවා. දැන්ට අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි දැන් උත්සාහ කරනවා මේ පැත්තෙන් තෙත් කලාපය වර්ෂාපතනයේ වැඩි වෙලා තියෙනවා මෙහෙට. ඒ වැඩි වෙන වියලි කලාපේ වර්ෂාපතනය අඩු වෙනවා. ඒතර මේක තුලනය කරොත් තමයි අපි දිනන්නේ. අතිකරු ජනාධිපතිතුමාගේ සංකල්පය මේක තුලනය කිරීම. කියන්නේ දැන් කැලණි ගඟේ වතුර අපි මම කියන්නේ කාලයක් මේකට කාලයක් කරන ඉදි කිරීම කරන්න යන කාලේ ඒක අපි කැමතුණත් අකමැතුණත් ගෙවෙන කාලයන්නේ. කැලණි ගඟේ වතුර ගෙනියන්න අපි දැන් කල්පනා කරනවා ආපහු මෙහෙට. ඒතර තමයි මේ දැන් මේ සිද්ධ වෙන වාරි විප්ලවය තවත් ශක්තිමත්. මම කියන යෝධය දෙන්න නැගිටිනවා. මේ දෙන්න නැගිටලා මේ දෙන්න සක්‍රීය වෙන්න ජල අවශ්‍යතාවය වැඩි වෙනවා. ඒක නිසා මේක ඇත්තටම දැවැන්ත ආර්ථික උත්පාදනයක්. මේ ජලය කියන්නේ අර ගිහිල්ලා නිකන් අර අපිට මේ ඇස්පිරෝන එකක් විතරක් නෙමෙයිනේ. මේක මානසික, සමාජීය, ආර්ථික මේ හැම පැත්තෙම උත්පාදනය. මේ පැත්තෙන් ගෙනියන්නේ එහෙට. මෙතුමකෝ වගේ මිරිදිය කර්මාන්ත, තුෂි කර්මාන්ත, ඒ ආශ්‍රිත අනිකුත් කර්මාන්ත, ජල විදුලි බලාගාර මේ හැම පැත්තක්ම පෝෂණය වෙනවා. දැන් විශේෂයෙන්ම වියලි කලාපය මෙතෙක් අපේ රජවරු වැව්විදි කරා, ඒ තිබුණු වාරි ජලය එකතු කරා, එදා තිබුණු තාක්ෂණයට අනුව කටයුතු කරා. හැබැයි දැන් එදා හිටපු ජනගහනට වඩා ජනගහනේ පුළුල් වෙලා තියෙනවා. ඒකේ නායකත්වය. ඒක තමයි මේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ ඒ දුරදර්ශීව මේක දැක්කේ නැත්නම් එහෙම අපිට මේක අනාගතේ කරන්න වෙන්නේ නැහැ. තව වසර අපිට තව දශකයක් දෙකක් එහාට යනකොට වියලි කලාපේ සම්පූර්ණම වියලිලා ජනශූන්‍ය වෙන සමහරවිට ප්‍රතිවිරෝධ මිනිසුන්ට ඉන්න බැරි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. හරි. දැන් ඉන්දියාව වගේ තැන්වල සමහරවිට වාර්තා කරලා තියෙනවා සමහර ප්‍රදේශ දැන් උෂ්ණත්වය වැඩි වෙන්නේ. විශාල ලෙස උෂ්ණත්වයට ඉන්දියාව මිනිසු මැරෙන්නේ. ඉතින් මේ වගේ දැන් අපේ පරිසරෙත් එහෙම තත්ත්වයන් තියෙනවා. දැන් සමහරවිට මිනිසුන්ට ඉන්න බැරි. දැන් මේ දවස්වල අපි ලින්ක් අපනවා. ඉතින් කරු ජනාධිපතිතුමා එකට අදාළ මේ දායකත්වයේ සපයලා මූල්‍ය සහයෝගය ලබා දීලා ලින්ක් අපනවා. වැව්වල ගිහිලා ලින්ක් අපනවා. හරි, වතුර තියෙන තැන් හොයාගෙන යනවා. සමහරවිට අපිට යන්ත්‍ර සූත්‍ර ඒ ප්‍රදේශවල නැහැ. බවුසර් නැහැ. අපේ දිස්ත්‍රික්ක අනුරාධපුරය ගත්තොත් සමහර ප්‍රදේශ දැන් වවුනියාවට ගත්තොත් එහෙමයි. තිරුකුණාමලයට ගත්තොත් ඒ තත්ත්වේ. පොළොන්නරුවට ගත්තොත් ඒ තත්ත්වේ. අර මේ වියලි කලාපේ තියෙන විශාල ප්‍රශ්නේ මේකට උත්තරය මොකක්ද තියෙන්නේ?
ඒක මම මේක දේශපාලන වශයෙන් එකක් තමයි මේක දේශපාලන කේන් වෙනසක කේන්ද්‍රයක් වෙනවා. දැන් ජනතාව මේ වැඩ පටන් ගන්නකොට දන්න මෙතන මං කියේ මොරගහකන්දර තිබ්බම ආ මොරගහකන්දනේ ඒක අපේනේ මේ වගේනේ හිටියේ. ඔව්. දැන් මේ වැව් ටික හැදෙනකොට ඇලවල් ටික හැදෙනකොට මිනිස්සු දන්නවා දැන් අපිට වතුර එන්න තමයි මේ හැදෙන්නේ. නිකන් නෙමෙයි නලවල් හදන්නේ. වතුර දෙන්න. ඒතකොට තමයි විශ්වාස කරන්නේ. කලින් විශ්වාස කරේ නැහැ. දැන් විශ්වාස කරනවා. ඒක නිසා ඒ විශ්වාසය කලින් තිබුණේ කටකතා බොරු ප්‍රචාර බේගල් ඒවත් එක ගිය කන්නේ. දැන් ඒ ප්‍රායෝගික යථාර්ථයේ හෙට පොල් පිටිගමින් වයඹ වල පටන් ගන්නේ. දැන් අපි උතුරු මැදලා අපේ අනුරාධපුරයේ කුරුළු වැව ඒ ප්‍රදේශ වලින් නැවත වැඩ පටන් ගන්නකොට ඒ ප්‍රදේශ වල එල්ලංගා පද්ධතිය හැදෙනකොට වැව් 2400 හැදෙනකොට මේක සක්‍රීයයි. වතුර විතරයි ඕනේ ඊට පස්සේ. වතුර එන්න මේක හැදෙන්න ඕනේ. මේක හදලා තියන්න ඕනේ වතුර එනකොට. එතකොට මේක සක්‍රීය ව්‍යාපෘතියයි. ඒ සක්‍රීයත් එක්ක ජනතාවට සැලසුම් කරන්න පුළුවන්කම තියෙන කොහොමද මේ වතුර ආවොත් කන්න දෙක අනිවාර්යයෙන්ම කුඹුරුවක් කරන ලක්ෂ දෙකක් මේ ප්‍රදේශ වල සම්පූර්ණ වගා කිරීමේ කුඹුරු විතරක් නෙමෙයි අනිකුත් වගාවල් අපිට අක්කර ලක්ෂ දෙකකට වතුර එනවා. ඒ අක්කර ලක්ෂ දෙක කවුරු හෙව්වොත් අපි තුනක් කරන්න පුළුවන් කියලා ඒතරම් අමාරු වෙටෙන්නේ. මම කියන්නේ අපි අය මොට්ට වැඩ කරනවා කියලා. දැන් තියෙන ප්‍රමාණය දැන්. ඉතින් ඒක නිසා දෙක පුළුවන්. හරි. හැබැයි දෙකෙන් එහාට යන්න ගියොත් ඒ අය තමාරු වෙලා මේ ව්‍යාපෘති තියෙන. ඒ කියන්නේ අපි ඒ පාලනය කරනවා. දැන් තියෙන ප්‍රමාණය පාලනය කරාම දැන් ඔය පොඩි ගැටුමක් තියෙන. ඒක නිසා පාලනය කරද්දී සමහර අය කියනවා අක්කරයක් වවන්නට මම දෙකක් වවා ගන්න. දෙකක් වවන්න බෑ අපිට දෙන්න පුළුවන් අක්කරයයි. දැන් අපි කියන්නේ අර මේකෙන් අපිට ඊගාව තව වසර එකහමාරක් දෙයක් කරනකොට අක්කර ලක්ෂ දෙකකට යන්න පුළුවන් වගා කරන්න කුඹුරු වෙනත් වගාවල් ජලය ඉතුරු කරගන්න පුළුවන් වගාවල් සැලසුම් කරගන්න වෙනවා. පරිසර හිතකාමීව යන්න පුළුවන් වගාවල් සැලසුම් කරගන්න වෙනවා. හරි. ඊට පස්සේ දැන් ඔය ප්‍රදේශ තව විතර තවත් ඒ කියන්නේ දැන් මේකෙන් පරිසර පද්ධතියට සත්තු වනජීවි හැමෝම වනජීවි ගැන ඇඬුවට කරාට වැඩක් නැහැ. හතෙක්ට බොන්න වතුර නැහැ. මේ දවස් මිනිසුන්ට නැහැ, කත්තුන්ට නැහැ. ඒක මිනිසු ජීවත් කරන නිසා මිනිසු වතුර හොයාගෙන යනවා. ඒ ප්‍රදේශ වල තත්ත්වය මීට වඩා ගොඩක් සංකීර්ණයි. දැන් මේකෙන් අර සත්තුන්ට බොන්න තියෙන වතුර ඒ අවශ්‍යතාව ටික සම්පූර්ණම පරිසර පද්ධතිය පොතන්නේ කර මේ කලාපය මම හිතන්නේ තව වසර 3ක් යනකොට තෙත් කලාපයක් බවට පත් වෙනවා. මොකද අපේ වැව් පද්ධතියක් වටේන හැම වෙලෙම අපේ ගම්මාන හැදිලා තියෙන්නේ. ගම්මාන ජනගහනය පෝෂණය වෙලා තියෙන්නේ. සමහරට වැවට දරා ගන්නත් බෑ දැන් ඉන්න ජනගහනය. නමුත් වැවක් වටේ තමයි පෙළ ගැස්ම තියෙන්නේ රජ රට ඒ ප්‍රදේශවල. ඉතින් ඒක නිසා ඒ ශිෂ්ටාචාරය වෙනස් වෙනවා සම්පූර්ණයෙන්ම. සංස්කෘතිය වෙනස් වෙනවා. මිනිසුගේ මානසිකත්වය වෙනස් වෙනවා. මේක ප්‍රතිලාභ කියන්නේ අර වීඑල්ඊ කලාපේ කර්කක්ෂව ඇහැට දෙයක් දකින්න දුඹුරු පාටට වඩා කොළ පාට ප්‍රියයිනේ. ඉතින් මානසිකව මිනිස්සු වෙනස් වෙනවා. ආර්ථික වශයෙන් වෙනස් වෙනවා. ඊට පස්සේ විශ්වාසය. විශ්වාසයක් නෑ දැන් ජීවත් වෙන්නේ. දැන් විශ්වාසයක් නෑ. මම කියන්නේ මේ අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පේ මේ 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 ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය පළදරන්නේ තව වුරුදු එකහමාරක් දෙකක් යනකොට තමන්ගේ ඇහැට පේන්නේ. අර අපි කියන්නේ දැන් උණ ගැනේ. උණ. මිනිසුන් උණ එන්නේ නැපේ. දැන් මොරගහකන්ද අර හිතනකොට උණ එන්නේ නැහැ. දැන් හැබැයි වයඹෑල හෙට පටන් ගන්නකොට උණ එනවා. තමන්ට දැනනවා දැන් මේ තමන්ගේ ළඟට ඔක්කොම එනවා කියලා. ඒ උණනේ ඕනි මේකට. උණ නැත්තම් අර මොකුත් වෙන්නේ නැහැ. ඒ උණ අපි හදනවා. වැව් පද්ධතිය හදාගෙන උණ එනවා. ඊට පස්සේ උතුරු මැදෑල හැදෙනකොට උණ එනවා. ඒතර ඒ තමයි මේකේ මම කියන දේශපාලන කේන්ද්‍රේ. දැන් මෙච්චර කාලයක් ආණ්ඩුවට වැඩ කරෙන්නේ නැහැ. වැඩ කරෙන්නේ නැතුනේ මම දැන් ඊයේ ගියාම උඩවලව අපි විශාල වැඩකොටක් ඒ අපේ කලාපේ මම මේ පහුගේ නිරීක්ෂණය කළා කරනවා මහවැලියෙන් විතරක්. අනිකුත් අමාත්‍යංශවලින් වැඩ කරනවා. දැන් හයිවේ එක කතරගමට හැදෙනවා. හරි මේ පැත්තෙන් නුවර හයිවේ එක හැදෙනවා. ඒවත් ලබන අවුරුද්ද වෙනකොට ගොඩක් වැඩ ඉවර වෙයි. හරි එතකොට මේ පැත්තෙන් මේ ඇල මාර්ග දෙක ඇතුලේ උතුරු මැද උතුරු පළාත ඊගාට විශේෂයෙන්ම උතුරු පළාත දැන් අපි කැලණිගඟේ වතුර හරවනවා කියන්නේ උතුරු පළාත සම්පූර්ණයෙන් පෝෂණය වෙනවා. ওই ධාතිවාද ආගම් ભેද කුල ભેද කතා කරන්න දෙයක් නැහැ. මෙහි වතුර ටික හැරෙව්ව දුන්න සම්පූර්ණයෙන්ම අර පැත්තට. හරි. කාලේ කර්මනාකරණය කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම කියන්න තියෙන පණිවිඩය තමයි හෙට උදේ 9ට සිද්ධ වෙන්නේ මං කිව්ව අර මොරගහ කන්දේ යෝධයෝ දෙන්න අපි අවදි කරනවා. මේක යෝධේ තව සක්‍රීය කරන එක සක්‍රීය වෙලා තියෙන තව සක්‍රීය කරනවා. උදේ 9ට අතිකරු ජනාධිපතිතුමාට ඒක නිසා මේක ඇත්තටම ශ්‍රී ලාංකික ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යය. මේක දේශපාලන හැරවුම් ලක්ෂ්‍යකුත් වෙනවා. ආර්ථික හැරවුම් ලක්ෂ්‍යකුත් වෙනවා. ඇත්තටම මේක ගත්තොත් ශ්‍රී ලාංකික ආර්ථික හා වාරි විප්ලවය මේ අපේ යුගයේ අපේ යුගයේ මෛත්‍රී යුගයේ ඔව් එමුතුමනි විශේෂයෙන්ම දැන්
තෙත් කලාපයට වැහැල ධාරානි පාත වැහි වැහැල අපේ ජගද්දේව මහතෙකු වගේ නිරර්ථකව ගලාගෙන යන මහා ජලකඳ වියලි කලාපයට අරන් යන්න පුළුවන් සමහර විට මෙතුනේ මේවා සම්බන්ධව අර එකපාරට පේන්න නැති වෙන්න පුළුවන් මේක ෂණික සහනයට දෙන මේ සාහනදායි පෙත්තක් නෙමෙයි මේක මේ අනාගතය පරපුර උදෙසා මේක කරන විශේෂඥ වෙදකම මේක විශේෂ දේශපාලන වාසී ලබා ගන්නවා කෙසේ වෙතත් ජනාධිපතිතුමා මේ කර්කශ මහ පොළොවේ ඉපදිච්ච මිනිසුන්ගේ ජන ජීවිතයේ සැබෑ ලෙසම අධ්‍යක්ෂක නායකයෙක් හැටියට ගේන ප්‍රායෝගික විසඳුම. ඒ නිසා මම කල්පනා කරනවා අනාගත පරපුර තව දශක දෙක තුනකින් පරපුර මේ වියලි කලාපේ නැවත සරුබිම් බවට පත් වුණාට පස්සේ එතුමා සිහි කරමින් පින්දෙයි කියලා අවසාන වශයෙන් එතුමාට අදහසක් එකතු කරන්න පුළුවන් අපිට තප්පර කි ගණනාවක් තිබෙනවා. ඇත්තටම දැන් ජගත් අපේ නිල දෙන්නව මේකට සම්බන්ධ වුණා. ඉතාම ප්‍රායෝගිකව මේකේ අදාළ මේකේ තාක්ෂණික සහ විද්‍යාත්මක කරුණු ටික ගෙනාවා. අපි දේශපාලන වශයෙන් මේ කරුණු ටික අප මේ දේශපාලන බලය අතිගරු ජනාධිපතිතුමා රටේ ජනාධිපති වීම නිසා තමයි අද මේක සක්‍රීය වෙන්නේ. අප එතුමගේ දැක්ම තිබිච්ච නිසා තමයි මේක සක්‍රීය වෙන්නේ. ඒක නිසා මම කියන්නේ මේක ශ්‍රී ලාංකික මේක මෛත්‍රී ජනාධිපතිතුමාගේ මේ යුගයේ සිද්ධ වෙන ශ්‍රී ලාංකික ආර්ථික හා වාරි විප්ලවය තමයි මේ සිද්ධ වෙන අවුරුදු 4-5ක් යනකොට මේක සම්පූර්ණ තෙත් කලාපයක් බවට පත් වෙන අපේ ජනතාවගේ සුබ සිහින සියල්ල සැබෑ කරන යුගයේ බවට මේක පත් වෙනවා. ඒ සිහින සැබෑ වේවා ඒ සිහින සැබෑ කරන්නට ජනාධිපතිතුමාටත් ඒ වගේම එතුමාගේ කණ්ඩායම නියෝජනය කරගෙන මේ සිහිනයට දායක වෙන ඔබ සියලු දෙනාටමත් ශක්තිය ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක ඔබතුමාට තප්පර 30ක් විතර දෙන්න පුළුවන් මට. ඇත්තටම දේශගුණික විපර්යාසවලට අනුගත වීමේදී අනුහුරු වීමේදී මේ වගේ ව්‍යාපෘති තමයි රටට අවශ්‍ය වෙන්නේ. මොකද මේ තුලින් විශේෂයෙන්ම දැන් අපි දැක්කා පහුගිය කාලේ අභ්‍යන්තර සංක්‍රමණ සිද්ධ වුණ ජනතාවගේ මෙම කලාපවල කෘෂිකර්මාන්තයට ජලය නැති නිසා මේ මිනිසුන්ට කරන්න දෙයක් නැතුව ඒගොල්ලෝ කොළඹ ඇවිල්ලා කොළඹ තියෙන මේ ඉදිකිරීම වැඩබිම්වල වැඩ කරන්න පවා පටන් ගත්තා. ඒ වගේම අධ්‍යාපනයේ අඩාල වුණා ඒ දරුවන්ගේ. ඒ වගේ ගොඩාක් ප්‍රශ්න මේ ජනතාවට තිබුණා. ඒතකොට මේ වගේ වැඩසටහන් වලින් ඔවුන්ට ඒ දේශගුණ විපර්යාස වලින් එන බලපෑම් වලට අනුහුරු වෙන්න අවශ්‍ය ශක්තිය රටක් විදියට රජයක් විදියට ඒගොල්ලන්ට ලබා දෙනවා. මොකද රටේ සංවර්ධන ක්‍රියාවලියේදී මේ දේශගුණික විපර්යාස වලින් සිදුවන බලපෑම් සුළු කොට දක්වන්න බෑ. හැම වෙලේම ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තමයි ඉදිරි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම නැත්තම් සිද්ධ වෙන්නේ හැම වසරකදීම විශාල වශයෙන් මුදල් ප්‍රමාණයක් වෙන් කරන්න සිද්ධ වෙනවා. නියන් සහනාධාර දෙන්නයි ගම් වතුරෙන් විපතට පත් වෙන ජනතාවට සහන සලසන්නේ. ඒ නිසා මේවා ඉතාමත්ම පුළුල් ලෙස විද්‍යතුන්ගේ දැනුම පාවිච්චි කරලා ඒ අවශ්‍ය කටයුතු සිද්ධ කරලා විශේෂ දීර්ඝ කාලීන සැලසුමක් අනුව මේ දේවල් සිද්ධ කළොත් පමණයි අපිට මේ දේශගුණික විපර්යාස වලින් සිදුවෙන බලපෑම අවම කරගෙන ජාතියක් විදිහට ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා අපි කිව්වේ මේක අර ක්ෂණික සහනයට දෙන වේදනානාශකයක් නෙමෙයි විශේෂඥ වේදකමක්. රෝග නිදානිය හොයලා හරියටම කරන විශේෂඥ වේදකමක් කියලා. ඉතින් මේ පරිසරයේ මැලවීමත් එක්කලා මිලිනු බලාපොරොත්තු සිතුම් පැතුම් මේ ජනතාවගේ නැවත පණගසා අවදි වෙන යුගයක් මේ වාර ව්‍යාපෘතිය සමග උදා වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි මේ වැඩසටහන නිමාවට යනවා. එමෙතුමනි බෙහෙම නිස්සුති ඒ වගේම ඔබතුමාලා දෙවියන් නිස්සුති මේ කතා බහ පෝෂණය කරන්න අපිත් සමග එකතු වෙන පිළිබඳව අපි ලබන සතියේ තැලිත් හමුවෙමු. ආයුබෝවන්.